මේකේ කාරණාව ඒ වගේම ධර්මය තුලත් මේ කාරණා තියෙනවා මේ ඔය නෙළුම් මලක් බුදුන් වහන්සේ අත ඇතිව පැමිණියා කියන්නේ. එතකොට එතනදී සාරියුත් හිමියෝ මුගලන් හිමියෝ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු සංඝ පිරිස සිටින තැන. එතනදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මුවට මද සිනාවක් පහළ වෙනවා. මෙතනදී බුදුන් වහන්සේට මේ හා සමාන මේක මේ මොහොතේ සංනිවේදනය වෙනවා. ඒ කියන්නේ සංඥාවට හසු වෙනවා. මෙන්න මේ කාරණා මොකක්ද කියන එක ධර්මය තුළ හරියට සඳහන් වෙලා නැහැ. හැබැයි එතන මහකාශ්‍යප මහවුදුරන්ට විතරයි මහකාශ්‍යප මහරහතන් වහන්සේට විතරයි මේක වැටහුනේ කියන බව තියෙනවා. මේ නෙළුම් මල අතතිව ඇපැමිණීම. දැන් නෙළුම් පොහොට්ටුවක් ඇත්තටම නුකම නෙළුම් මල දිගහරින කලින් තියෙන නෙළුම් පොහොට්ටු විදිහටමනේ. එතකොට මෙන්න මේක තමයි මේකේ මේකේ විශේෂෙත්. මේ නෙළුම් මල සාමාන්‍යයෙන් අර තියෙන්නේ ඒ විදිහටයි. ප්‍රතිදිගාරණ කලින් නේද? පොහොට්ටු විදිහට අපි දකින්නේ. මේක තමයි ඇත්තට මහායානෙ පෙන්නන දේත් රූපෙත් මේ නෙළුම් මල. මොකද මේ කියන්නේ? මෙතන ලොකු අපිට පේනවා අපිට අපේ ධර්මයට මේක අසු වෙනවා නුවණට අසු වෙනවා ඥානට අසු වෙනවා මහා ගැඹුරු දහමක්. ඒක තමයි පොඩ්ඩක් අපිට දෙන්න. ඒක තමයි මේ මේ ප්‍රභාස්වර සිත තමයි නෙළුම් පොහොට්ටුව. මේ ප්‍රභාස්වර සිත මේක තනිකරම නිවන මේ පෙන්නා නිවන් මඟ පෙන්නන්නේ. මේ මේ නෙළුම් වල අපිට දැනෙන දේ මේ කියන්නේ. අපිට දැනෙන්නේ මෙතන නිවනමයි. ඒ කියන්නේ නෙළුම් පොහොට්ටුව කියන්නේ ප්‍රභාස්වර සිත. ඒ කියන්නේ මේ ආයතන ටිකට ප්‍රසාද වෙන්න කලින් ඒ ආයතන ටික අර පුංචි දරුවගේ ස්වභාවය ප්‍රභාස්වරං චිත්තං සංකිට්ඨේ උපක්ඛලේසේ උපක්ඛේතා කියනකොට අපි දන්නවා මේ ප්‍රභාස්වර සිත පුංචි දරුවගේ ස්වභාවය. ඒක ඊට පස්සේ ආයතන ටික හැදෙනකොට මොකද නාම රූප හැදෙන එක. ඒතර මේ ප්‍රභාස්වර සිත වැහිලා තමයි මේ නාම රූප පුරුජ්ජනේ මේ නාම රූප එතකොට මෙතන සකස් වෙලා මේ විඥානේ දැන ගැනීම සිද්ධ වෙන්නේ. ඒතර ප්‍රභාස්වර සිත තමයි හැමසෙම යටින් තියෙන. අපි මේක අභිධර්මයේද කියනවා භවංග භවංග චලන භවංග උපච්ඡේද. ඒ කියන්නේ භවංග සිත. සම්පටිච්ඡන සම්තිනෝ ඔත්තපන ජවන් 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 කියලා අපි චිත්ත වීති වල මේක පෙන්නනවා. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ටිකම. එකම අරමුණ තමයි මේ කතා කරන්නේ. අභිධර්මයේ කිව්වත් සූත්‍ර පිටකෙන් කිව්වත් එකම ධර්මයයි. එහෙනම් මේ එකම කතාව මොකද්ද? ආයතන අර ద్వාර සිතේ අවදිය. එහෙම නැත්නම් ආයතනේ ප්‍රසාද ආරම්මනේ ප්‍රසාද වීම. ප්‍රසාද වීමත් එක මොකද වෙන්නේ? නාම රූප වලින් දෙයක් නිරූපණය වෙනවා. ශබ්ද වර්ණ එකතු වෙලා මෙන්න දෙයක් පොත අම්මා තාත්තා ඉරහඳ. මේක හරියට නිකන් අර නෙළුම් අර පොහොට්ටු ප්‍රභාස්වර සිත දිග ඇරියා වගේ වැඩක්. කෙලෙස් හටගත්තා. දැන් පැහැදිලි මේ කතාව. එහෙනම් මේ නෙළුම් මලේ කතාව තුළ තියෙනවා ඇත්තම කිව්වොත් මුළු ධර්මස්කන්ධයම. මේ මහ මේ මේ බුදුන් වහන්සේ නෙළුම් මලක් අතීතව පැමිණීම තුළ මේ නෙළුම් මල ඇත්තටම දිග මේ මේ ප්‍රභාස්වර සිත තමයි මේකේ දිග හැරලා මේ ප්‍රභාස්වර සිතේ තමයි ආයතන ටික පටන් ගන්න කලින් තියෙන්නේ. එතරම්ම තමයි රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය අවසානයේදී තියෙන්නේ. හැබැයි පුංචි දරුවගේ ස්වභාවය ප්‍රභාස්වර සිතේ ස්වභාවයයි. හැබැයි මේක වැහි මේක දිග හැරියා වගේ තමයි අර කෙලෙස් හටගත්තා කියන්නේ මල පිදුනා වගේ. ඒ කියන්නේ මල් පෙරි දිග හැරියා. දොරේ දිග හැරෙනකොට ආයතන ටික අන්න නිසා මේක අන්න එතකොට විකසිත වෙනවා මල. එතකොට මල විකසිත වෙනකොට තියෙන ස්වභාවය තමයි කෙලෙස් ස්වභාවය. හැබැයි ඒ මලේ පෙති දිග හැරෙන කලින් ස්වභාවය තමයි. ඒ කියන්නේ අපේ ආයතන ටික ආයමත් අර සලායතන ලෝකෝ ලෝකෝ කියන එක හැදෙනවා. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන එක අර පෙතිරික ඇකිලනට ආයමත් තියෙනවා. අර ප්‍රභාස්වරය. මේ මුළු නිවන් මගම මෙතන පේනවා. මේ නිවනටම හොඳ උපමාවක් තමයි බුදුන් වහන්සේ නෙළුම් මේ මේ නෙළුම් පොහොට්ටුව අත තියෙන එක. මේ කෙලෙස් හටගත්තොත් තමයි ඒ කෙලෙස් වල අන්න ගින්නක් තියෙනවා තමයි නිවීමක් තියෙන්නේ. එහෙනම් ඒ නෙළුම් පත එතකොට නෙළුම් පොහොට්ටුව එතකොට ඒ ප්‍රභාස්වර සිත නැවතත් අර පල්පිපුණත් මේ විකසිත වුණත් නැවතත් ආයමත් හැකෙනකොට ප්‍රභාස්වර සිත. ඉතින් මේක හොඳටම පේනවා අපි නෙළුම් පොහොට්ටුව දිහා දකිනකොට.
මේ පෙති දිගේ හැරලා බලනවා වගේ තමයි අර සලායතන වලින් මේක හැදෙන මල වගේ තමයි අපේ කෙලෙස් ස්වභාවය. ඒ කෙලෙස් ස්වභාවයට පාට පාට ලෝකයක් පේනවා වගේ නෙළුම් මල දිගේ හැරෙම හරි සුන්දරයි ලෝකයක් පේනවා. හැබැයි නෙළුම් මත පාටේ දිගේ හැරියත් ඒ පේන ඒ ස්වභාවය තුළ අපි එකට රැවටුනොත් මොකද වෙන්නේ? අපි ඒ රැවටුනකොට අන කෙලෙස් ස්වභාවය. එතකොට ආයිමත් අපිට නෙළුම් පොහට්ටු වගේ ස්වභාවයම තමයි ඒ කෙලෙස් වලින් මිදෙන ස්වභාවය. ඉතින් මේක නෙළුම් පොහට්ටුවෙන් අපිට උපමාවෙ හොඳට පේනවා. මේක ඉතින් අපිට දැනෙන දෙයක්. අපි මේ කියන්නේ අපි මේ ධර්මයේ දකිනවා මේකේ. මේ නෙළුම් පොහට්ටුව තුළ අපි ධර්මයේ දකින ආකාරය අපි කියන්නේ. ඉතින් මේකට තවත් හොඳ විග්‍රහයක් දිගට දිග්හරින්න පුළුවන්. මෙතන සප්ත බොජ්ජංගමේ නෙළුම් පතේ පෙති දිගෑරීම තුළ බොජ්ජංග ස්වභාවය පෙන්වන්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් අපි දන්නවා බාවාරි බ්‍රාහ්මණයනවා කියන්නේ අවිද්‍යාව හිස්මුදුන අවිද්‍යාව කියලා. ඒ හිස්මුදුන කියන්නේ හැම ලෝකයක් හැදිලා තියෙන අවිද්‍යාව මතයි කියන එක. එහෙනම් ඒක හත් කඩකට පැලනවා කියන එකට බාවාරි බ්‍රාහ්මණයට දෙන පණිවිඩය තමයි ඒ ගෝලෙන්ට, ඒ කියන්නේ මොගරාජ හිම ගෝලයෝනේ, ඒ දෙන පණිවිඩය තමයි හිස්මුදුන අවිද්‍යාව හත් කඩකට පැලනවා කියන්නේ සප්ත බොජ්ජංග වැඩෙනීමෙන් නිවන් දකින්න කියන එක. ඒ අවිද්‍යාව සුණු විසුණු වෙලා යන්නේ හිස් කබල හත් කඩකට පැලනවා කියන. එතකොට ඒ සාපයක් කියලා නේ කියන්නේ මේ හිස් මුදුන හත් කඩකට පැලනවා කියලා. ඒ කියන්නේ අපි මේ ඔක්කොම දරාගෙන ඉන්නේ ලෝකෙම මේ මේ අවිද්‍යාව මතනේ. එහෙනම් අවිද්‍යාව සුසුමු විසුණු වෙනවා කියන්නේ නිවන් දකින්නවා. ඒ කියන්නේ හස් මේක හත් කඩකට පැලනවා කියන්නේ සත්ව බොජ්ජංග වැඩිම තුලයි නිවන් දකින්න. අතරම සත්ව බොජ්ජංග තමයි මේ සම්පූර්ණ කතාවේ තියෙන්නේ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල වටිනා තැන මේ සප්ත බොජ්ජංග වැඩෙන එකම තමයි මේ නිවන් මඟට උපනිශ්‍රේ වෙන සම්පූර්ණයි. ඉතින් ඒක අපිට තවත් ගොඩක් තැන්වල අපිට දකින්න ලැබෙනවා. මේ අවිද්‍යාව තමයි සුනුසුනන මහා මේරු පර්වතයේ අවිද්‍යාව උපමාව. එතකොට අවිද්‍යාව සුනුසුනනවා කියන්නේ මහා මේරු පර්වතයේ සුනුසුනන වෙනවා කියන්නේ මේ ලෝක මේ බුදුන් වහන්සේ පෙන්නන සප්ත සුරේගම සූත්‍රයේ නිවන් මඟනේ පෙන්නන්නේ. අපි ඒක මිට කලින් පැහැදිලි කරලා තියෙනවා. ඒ එතන දීර්ඝ පැහැදිලි කිරීමක් අපි කරනවා. පංච මහා නදී සිඳියයි කියන්නේ ඒ කියන්නේ ආයතන ටික මේ අරසක පිනවීමෙන් සිඳියන එක නේ. ආයතන පිනවීමේ අන ඉවත් වෙන එක. ඒ කියන්නේ කම්සර් පිනවීමෙන් අනු මිදෙන එක නේ. පංච මහා නදී සිඳියයි. එතකොට මේ සම්පූර්ණයෙන්ම චිත්තේන නියති ලෝකේ විනාශ වෙන හැටි බුදුන් වහන්සේ උපමාවට තමයි පෙන්නන්නේ. බාහිර ලෝක විනාශ උපමාවක් විදිහට අරගෙන. එතකොට එතන තමයි පංචමාන අධිහු සිඳියයි කියන්නේ මේ ආයතන අසකන දිවනාස කියන ආයතන ටික සිඳියන්නේ. කියන්නේ පිනවීමෙන් සිඳියන්නේ. එතකොට මේකත් ඇත්තට අපි ආවෝද අපි ලෝකෙට හෙලි කරන එකක්. නමුත් මේ ගැන නම් කතික අපිට අහන්න ලැබිලා අහන්න තියෙනවා සමහර තැන්ව. නමුත් මේක අපිටම අභ්‍යන්තරයෙන්ම මතුණු එකක් තමයි අපි නම් කියන්නේ. හැබැයි අපි දන්නේ ඒක අපේක කොහොමද ඒකද අපිට අදහසක් නැහැ වගේ වාද බේද අපිට අවශ්‍ය නැහැ. මේක අපිටම මේ මේ මහා සප්ත සූර්යගම සූත්‍රය තුළ නිවන් මඟ අපතුලින්ම අපි දැක්ක එක. ඒක ඉතින් අපි දැක්ක පංචමාන අධිව සිඳියයි කියන ආයතන පිනවීමෙන් තමයි මේක මේ මේ සම්පූර්ණයෙන්ම මේ කාම ඒ පංචා කියන්නේ කාම ඡන්දය කියන එක අපි සනුකරම ආයතන පිනවීමෙන් සිඳියන තැන තියෙනවා. මේ මේ අපි මේ සංවරත් වෙන සීලානක් කියන මේ තැනට එනකොට අපි කියනවා මේකට චිත්ත අපි කියන සීල විසුද්ධිය නේ, චිත්ත විසුද්ධියට උපනිෂ්ඨ වෙනවා කියන්නේ. ඒතර මේ එතකොට මේ ආයතන පිනවීමේ මෙදෙන තැන තියෙන පංචමාන අධිව සිඳියයි කියන තැන. එතකොට ඒ විදිහටම ඒ විදිහටම එනවා. එතකොට මේ ප්‍රභාස්වර සිත අවදි වෙන එක මේ ඔක්කොම එතන කියන්න පුළුවන්. මොකද මේ අපි දන්නවා ආපස්සර බ්‍රහ්ම ලෝකයෙන් පල්ලෙහා ඔය අපි කතා කරන්නේ තත්තුතරගම සූත්‍රයේ ආපස්සර බ්‍රහ්ම ලෝකයෙන් පල්ලෙහා මේ මේ හත් වතාවක් ගින්නෙන් මොනවාද ජලයෙන් විනාශ වෙනවා කියන්නේ නේ අහලා තියෙනවනේ. එතකොට ඒ ආභස්සර කියන්නේ ප්‍රභාස්වර සිත අවදි වෙනවානේ. මේකේ මේ ආයතන ටික අවසානයේදී ප්‍රභාස්වර සිත වෙන ඒත් අවදි වෙන රහතන් වහන්සේගේ සිතේ ස්වභාවයෙන්. ඒකනේ පෙන්නන්නේ අර සාමාන්‍යයෙන් අපි කියනවානේ බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරোহিতේ මහා බ්‍රහ්මේ කියලා. ආභස්සර බ්‍රහ්ම ලෝකෙනේ පෙන්නන්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරোহিতේ මහා, ඒ කියන්නේ පරිත්ත සුභේ අපමාන සුභේ ආභස්සරේ කියලා දෙවෙනි ධ්‍යානෙ පෙන්නනවානේ. එතකොට විතක්ක විචාර සංසිඳිලානේ. එතකොට සම්පූර්ණයෙන්ම එන්නේ එතනට පිසුකේ ඒකාග්‍රතාව කියන තැනට. එතකොටත් එන්නේ ආභසර බ්‍රහ්ම ලෝකයෙන් පල්ලෙහා විනාශ වෙනවා කියන එක සේරම සිත ඇතුලෙන් තියෙන අර අර අපේ ලෝකයේ චිත්තේ නියත ලෝකේ විනාශ වෙනවා. ප්‍රභාසර සිත අවදි වෙනවා.
විදර්ශනා සමාධිය තුළ උපදින විතක් විචාර සංසිධිය තුළ උපදින ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ස්වභාවය තුළ උපදින සමාධිමය ස්වභාවය තුළ අපි මේක අත්දකිනවා. ඒක සමහරට කියනකොට ලේසියෙන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සප්තසූර්යගම සූත්‍රයේ පෙන්වන්නේ බුදුන් වහන්සේ චිත්තේන නියති ලෝකේ විනාශ වෙන හැටි උපමාව. උපමාව තමයි බාහිර ලෝකේ, උපමේය තමයි චිත්තේන නියති ලෝකේ විනාශය. ඒක බුදුන් වහන්සේ පෙන්වන්නේ මේක අටවෙනි වතාව ගින්නෙන් විනාශ වෙන්නේ නේ. නේ මේක අර සිසිල් වීමකට ලක් වෙනවා නේ. එතන නෑ මේක ගින්නෙන් විනාශ වෙනවා කියලා කියන්නේ නේ. හත් වතාවක් ගින්නෙන් විනාශ වෙනවා. ඒ කියන්නේ විතක්ක විචාර සංසිඳනවා කියන්නේ මේක ගින්නක් තියෙනවා මේ මෙතන. ඒ කියන්නේ දැන් අරමුණක් දිහා බලනකොට මේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන ඒ අරමුණු වලට ගින්නක් තියෙනවානේ. ආයතන වල ගින්නක් තියෙනවානේ. බැසගත්තොත් අන්නේ ආයතන බැස ගන්න ගින්න තමයි නිවෙන්නේ. ඒක තමයි හත් වතාවක් ගින්නෙන් විනාශ වෙනවා කියන්නේ. අටවෙනි වතාව තමයි ජලයෙන් විනාශ වෙන්නේ. ඒ කියන්නේ අර පීති සුඛ ඒකාග්‍රතාව තියෙන තැන සිසිල් වීමක් තියෙනවා. ඒක මේ සිතේ මිදීම තුළ තියෙනවා. මේක සමතේ පැත්තෙත් තියෙනවා. ඒක මේ විදර්ශනා සමාධිය තියෙනවා. විදර්ශනා සමාධිය තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. එතනත් ඒකම තියෙනවා. එකම වචන ටික තියෙනවා. එතන එතනත් මේ අරමුණ මිදෙන තැන අන්න විතක් විචාර සංසිඳිලා මෙතනින් එනවා පිරිසුක ඒකාග්‍රතාව. ඒක ඒකාග්‍රතාව කියන විදර්ශනා සමාධිය වලට එනවා. ඒ විදර්ශනා සමාධිය වල සිසිල් වීමක් තියෙනවා. අන්න එතන සිතේ මේ චිත්තේ නියත ලෝකේ මේ මේ මිදෙන තැන මේක තියෙනවා. ඒ අසංජතලෙ වියප්පලෙන් පල්ලෙහා විනාශ වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ වේදන සංඥා නිරෝධය. ඒ කියන්නේ මෙතන සංඥා සුකුම ස්වභාවයට එනවා. ඒ කියන්නේ ප්‍රවාහතර සිත අවදලා මේ අරහත්ත්වයටපත් වෙන ගමනයි පෙන්නන්නේ. ඒක තමයි මහා මේරු පර්වතේ හුඹස් මැට්ටක් වගේ අළු වෙලා යනවා කියන්නේ. මහා මේරු පර්වතේ අවිද්‍යාව සුණු විසින වෙලා යනවා. සප්තබොජ්ජංග වැඩෙන්නේ. කොහොමද මේ සප්තසූර්යගම සූත්‍රයේ පෙනෙන නිවන් මඟ අතිවිශිෂ්ටයි. මේක ඉතින් අපේ ඔය කතන්දර ලියලා පොත් ලියලා ඉතින් මේවා ගැන ධර්මය ගැන එච්චර ප්‍රායෝගික පැත්තක් නැතුව අත්දැකීමක් නැතුව ලියන්න ගියොත් ඔක්කොම ඉතින් අපරාධයක් තමයි. නැත්තම් මේ සම්පූර්ණයෙන්ම නිවන් මඟ තියෙනවා මේ හැමතැනම. අපි ඒ විතරක් නෙමෙයි සුරාසුර යුද්ධෙත් වෙන්නේ නිවන් මඟනේ. ඒකනම් අපිට තිබුණා මේ කටුකුණේ ආනන්ද හැඳුරු පොද විග්‍රහ කරලා තිබුණා ඒ සුරාසුර යුද්ධය තුළ. හැබැයි එතනත් ඒ නිවන් මඟ කියන එක අපි එක දැක්කා ඒ විදිහට. හැබැයි එතන පොඩි විග්‍රහයක් තියෙනවා උන්වහන්සේත් කරනවා. ඒක පොත දිහා බලලා කරන එකක්. සුරාසුර යුද්ධය මොකද අර අසුරයාගේ දෙල්පතිතර අසුරයාදරේ මාර බන්ධනේ පස් ආකාරයකට බැඳිලා තියෙනවා කියනවා. නැති දෙයක් තියෙනවා කියලා හිතීම තුළයි. නැති දෙයක් තියෙනවා කියලා හිතීම තුළ. ඒ කියන්නේ ඒක තමයි මාර බන්ධනේ. ඒ කියන්නේ ආත්මය තියෙනවා කියලා ගත්ත එක, දෙයක් තියෙනවා කියලා ගත්ත එක. ඒක මාර බන්ධනේ. ඒතර මේ මාර බන්ධනේ තියෙන්නේ අත්තානු දිට්ඨියත් එක්ක, ආත්ම දිට්ඨියත් එක්ක දෙයක් තියෙනවා කියලා ගත්ත තැන. එතකොට එහෙම වුණොත් තමයි මාර බන්ධනේ තියෙන්නේ. එතකොට ඒක තමයි දෙල්පතිත්‍ර අසුරයන්ද්‍රාගේ බන්ධනේ. මාර බන්ධනේ. සුරයන් දැන් සුරයන් හොඳයි, අසුරයන් නරකයි කියලා හිතුවොත් මාර බන්ධනේ විඳවැටෙනවා. ඒ කියන්නේ සත්‍ය දකින්නවා කියන එකයි. සුරයන් නරකයි අසුරයන් හොඳයි කියලා හිතුවොත් අන්න මාර බන්ධනේ තද වෙනවා. දෙල්පතිත්‍ර අසුරයා දයා හොන්නතනින් තමයි මාර බන්ධනේ අර බන්ධනය කරලා තියෙන්නේ. පස් ආකාරයක බන්ධනේ කියන්නේ ආයතන පහෙන් බැඳලා තියෙන්නේ. එතකොට හැමතිස්සම රැවටිලා ඉන්නේ නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන, ආත්මයක් තියෙනවා, දෙයක් තියෙනවා කියලා හිතාගෙන. බාහිර ඇත්ත කරගෙන ඉන්න තැන. එතන තමයි මාර බන්ධනේ තියෙන්නේ. ආයතන වලින් තමයි මාර බන්ධනේ බැඳලා තියෙන්නේ. එතකොට අසුරයන් හොඳයි. ඒ කියන්නේ අසුරයන් හොඳයි, සුරයන් නරකයි කියලා හිතන තැන. අපේ යම් කිසි විදිහක සත්‍ය සත්‍යාකාරයෙන් දකිනවා කියන්නේ නැති දේ නැති ආකාරයක් දකින එකයි. ඒ කියන්නේ මෙතන ආත්මයක් නැති බව, දෙයක් නැති බව දකිනවත් අන්න එතන තමයි සුරයන් හොඳයි අසුරයන් නරකයි කියලා දැක්කොත් අන්න මාර බන්ධනේ බිඳ වැටෙනවා කියලා කිව්ව එකයි. සියුම් කාරණා. හැබැයි නිවන් මගමයි තියෙන්නේ. ඒක තමයි ඒ නිවන් මගම තනිකරම පේන තනක්. ඒකත් ඉතාම වටිනා තනක්. ඉතින් මේවා දකින්න ඕනේ, මේවා ඉතාම වටිනවා. මාණික්ය රත්න වගේ අපි දකින්නේ මේ ධර්මයේ පෙන්වන මේ සූත්‍රවල හැමතැනම ධර්මයේ කොහොමද තියෙන්නේ